කලා ශේෂ්ත්‍රය හැමෝටම වගේ ආදරය කළ හැමෝගෙම ආදරය දිනා සිටි හයසින්ත් විජේරත්න ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගියදා අනපේක්ෂිත අන්දමින් හදිසි අනතුරකට ලක්ව මිය ගියේ ඇයට ආදරය කළ සුවහසක් ජනතාවගේ නෙත් සිත් හඬවමින්. ඇය අවසන් වරට රංගනයේ යෙදුනේ දිවිතුරා නාට්‍යයේ. එහි රඟපාමින් සිටි ඇය රූගත කිරීම ඉමවී නැමැත කොළඹ බලා එමින් සිටියේදී තමයි අනතුරට මුහුණ දුන්නේ. ඒ විදිහට ඇය අවසන් වරට දිවිතුරා නාට්‍යයට රංගනයෙන් දායක වූයේ සූර්යා දයාරුවන් සමගයි. එදා සූර්යාත ඇය සමගින් කොළඹ ඒමට සිටියද පසු ඒ අදහස වෙනස් වී තිබෙනවා. මොකද සූර්යාහට ඊට දින දෙකකට පසුව නැවත දර්ශන ඉතිරි වී තිබුණු නිසයි. නුවරෙලියේ ඉඳලා ආයේ කොළඹ ඇවිත් ආයෙත් නුවරෙලියේ යනවට වඩා මෙහෙමම ඉන්න එක හොඳයි. එහෙම හිතුව සූර්යා එදා හයසිත් මහත්මිය සමග කොළඹ ඇවිත් නැහැ. ඒකත් එක්තරා විදිහකට හරිම පුදුම සහගත සිදුවීමක් කියලා කියන්න පුළුවන්. ඒ සිදුවීම ගැන එදා අවසන් වරට හයසිත් විජේරත්න රංගන ශිල්පිනිය සමග දර්ශන තලයේ ගත කළ විදිහ මතකයේ හොඳටම ඇත්තේ ඇය සමග රඟපෑ සූර්යා දයාරුවන් හටයි. සූර්යා ඒ මතකය ගැන බොහොම වේදනාවෙන් මේ විදිහටයි සඳහන් කළ තිබුණේ. සූර්යා ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න සමග අවසන් වරට රංගනයේ යෙදුනේ ඔබයි. එදා ඇය ජීවිතය ගත කළ විදිහ සහ රූගත කිරීම වලට දායක වුණු විදිහ ගැන මොන වගේ මතකයක්ද තියෙන්නේ? ඒක ඇත්තටම මගේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි දෙයක් වේවි. මොකද එතුමිය අවසන් වරට රංගනයේ යෙදුනේ මා සමගයි. දිවිතුරා නාට්‍යයේ මගේ ආච්චි අම්මා ලෙස රඟපෑවේ එතුමියයි. අපි හයසින්ත් ඇන්ටි කිව්වට එයා අපි හැමෝටම මවක් වූ කෙනෙක්. මගේ චරිතයේ හැටියට මට අම්මා තාත්තා නැහැ, ආච්චි විතරයි ඉන්නේ. ඒ කියන්නේ හයසින්ත් ඇන්ටි. මගේ නම උදුල්. මං හැදෙන්නේ මේ ආච්චි අම්මා එක් මුදුල් ආච්චි අම්මා විතා හොඳින් බලා ගන්න කෙනෙක්. එදා අවසන් දර්ශනය කරන්න තිබුණේ නුවරෙලියේ ටවුන් එකේ ගෙදර. අපිට සීන් පහක් විතර රූගත කරන්න තිබුණා. මගේ යාළුවාට රඟපාන්නේ අලි ඛාන්, සුහාන් පෙරේරා, මගේ පෙම්වතියට ඉන්නේ ටීෂා ලෙස රඟපාන ශනුත්‍රි. අපිට නියමිත සීන් ඔක්කොම රූගත කළා. එදා අන්තිම දර්ශනයේදී මට තිබුණේ ආච්චි අම්මගේ කකුල මගේ උකුල උඩ තියාගෙන බෙහෙත් තෙල් ගාන එක. තෙල් ගාන අතරේ ආච්චි අම්මා සහ උදුල් කතා බහ කරනවා. ආච්චි අම්මේ මට මතකයි අපේ අම්මා මට බත් කැවුව හැටි. එහෙම කියලා අතීතේ මතක් කරද්දී මට ඇඬෙනවා. ආච්චි අම්මත් අඬනවා. අඬමින් අනේ පුතේ, ඔයාගේ අම්මගේ ජීවිතේ නැති වෙන්න කලින් එයා හොඳ විදිහට ජීවත් වුණා. ඉතින් එයා හොඳ තැනක ඇති කියලා ආච්චි අම්මා කියනවා. එතකොට උදුල් අඬමින් ආච්චි අම්මගේ පපුවට තුරුල් වෙලා හිටියේ. ඉතින් ওই දර්ශනේ ඉවර වුණාම හයසින්ත් ඇන්ටි මගේ ළඟට ඇවිත් කිව්වා, බලන්න පුතේ මට කාගේවත් ඇස්වල කඳුළු දකින්න බැහැනේ. ඇත්තටම හයසින්ත් ඇන්ටි ඒ තරමටම සංවේදී චරිතයක්. කාගේ හරි ඇස්වල කඳුළු දැක්කම මගේ ඇස්වලට කඳුළු වෙනවා. මේක මට පුංචි කාලෙම ඉඳලා තියෙන දෙයක් කියලා ඇය කිව්වා. ඒ සීන් එකේදී ඇත්තටම අපි දෙන්නට ඇඬුණා. ඉතින් අන්තිම සීන් එක ඉවර වෙලා ඇන්ටි අපි හැමෝටම ස්තුති කළා. හැමෝටම ආයිබෝන් කියලා අත් දෙක එක්කාසු කරලා අපිට ආයිබෝන් කිව්වා. මාත් ඇන්ටිට වැන්දා. එදා රූගත කිරීම ඉවරුනේ එහෙමයි. එදා ඒ සීන් එක ඉවර වෙලා මාත් ඇන්ටි යන වාහනේම කොළඹ එන්න හිටියේ. ඒත් ආයෙත් තව දින දෙකකින් මට නුවරෙලියේ එන්න තිබුණු නිසා, ඒක මහන්සියක් ගෙන දෙන්නක් නිසා මං අතර වෙන්න තීරණය කළා. ඒක ඇත්තටම හරිම අහම්බයක්. කවදාවත් මං ඒ විදිහට තීරණේ වෙනස් කරලා තිබුණේ නැති කෙනෙක්. කොහොම වුණත් කොළඹ යන්නම හිටපු මමත් මගේ යාළුවාට රඟපාන අලි ඛාන් නුවරෙලියේ අපි හිටියේ හෝටලේම නතර වුණා. ඔය විදිහට ඉන්නකොට රාත්‍රියේ හරිම ලස්සනට හැඩවෙලා හයසින්ත් ඇන්ටි එළියට ආවා. එදා ඇන්ටි හරිම ලස්සනයි, වෙනදට වඩා ලස්සනක් එදා තිබුණා කිව්වොත් හරි. ආන්ටි එහෙනම් අපි ඉන්නවා, ආන්ටි ගිහිලා පරිසමට එන්න කියලා අපි කිව්වා. මම එයාට වැන්දා. එතකොට ගොඩ් බ්ලෙස් යූ පුතේ කියලා එයා කිව්වා. හරි ආන්ටි, පරිසමෙන් ගිහින් එන්න කියලා මං ආයෙත් කිව්වා. අනේ පුතේ, මම නම් ගෙදරන යන්නේ, ඔයාලා පරිසමෙන් ඉන්නකො කියලා ඒ පාර හයසින්ත් ඇන්ටි ආයෙත් කිව්වා. මගේ යාළුවත් පළමු වතාවට තමයි වැඳලා තියෙන්නේ. එයා කතෝලික ආගමේ. මම වඳිනවා බලාගෙන ඉඳලා එයා වැඳා. ඊට පස්සේ හයසින් තාන්ටි වාහනයෙන් පිටත් වුණා. අපි දෙන සුපුරුදු විදිහට පූල් ක්‍රීඩා කරන ටේබල් එක ළඟට වෙලා පූල් ක්‍රීඩා කරමින් හිටියා. පසුව නිදාගන්න ගියා. පහුවදා උදේ 6ට විතර චාමර, ජයවීර අයියා සහ සම්පත් අයියා අබ්දොරට තට්ටු කළා. මෙච්චර උදේ මොකද මේ කියලා බැලුවා. කනගාටුදායක පුවතක් තියෙනවා කියලා හයසින්ත් ඇන්ටි අනතුරකට පත් වෙලා මිය ගිහින් කිව්වා. මට ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව ගියා. එතකොට තමයි අධ්‍යක්ෂක චාමර ජයවීරගේ ඔළුවට ආවේ, මගේ පුතේ උඹලත් යන්න නේද හිටියේ කියලා. එයා බිත්තිය ඔළුව කහගත්තා. ඇය 7-8කට විතර පෙරදී ආච්චි අම්මා ලෙස ඇය රඟපාද්දී ඒ උණුසුමට තුරුළු වෙලා හිටපු හයසින් තැන්ටිට මේ මොකද වුනේ?
මම අර තෙල් ගාපු කකුල කැඩිලා ගිහින් මට වාවන්නේ නැතුව ගියා. පපුව හිර වුණා වගේ හැඟීමක් ඇති වුණේ. එයා ඒ වගේ එච්චර ගුණ යහපත් මනුස්සකම උතුරා ගිය කෙනෙකුට මේ වගේ අනතුරක් වුණේ ඇයි? මට නම් තවමත් ඒක විශ්වාස කරන්න බැරි තරම්. හයසින්ත් ඇන්ටි එච්චරටම හොඳ කෙනෙක්. කොහොම හරි දින දෙක තුනක් විතර යනකල් මට කතා කරගන්න බැරුව ගියා. එක්කො මමත් එදා ගියා නම් මාත් නැති වෙන්න තිබුණා. එහෙමත් නැත්නම් වාහනේට නැගපු විගස නිදාගන්නේ නැහැ. සමහර විට එහෙම වුණා නම් රේදුරු මහත්තයා එක්ක කතා කර කර යන්න තිබුණා. එක්කො එහෙම වුණා නම් අපි දෙන්නම බේරෙන්න තිබුණා. ඒ විදිහට මට බොහෝ දේ මතක් වුණා. මොකද කිව්වොත් මං කොළඹ යනවා කිව්වා නම් අලිකානුත් එනවා. එයා කොහොමත් වාහනේ යදි නිදාගන්න කෙනෙක් නෙවෙයි. වෙලාව කියන්නේ හරි පුදුම දෙයක්. කොහොම වුණත් ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕන. අටලෝ දහමට මුහුණ දෙන්න ඕන. හයසින්ත් ඇන්ටි ඇත්තටම මට මගේ අම්මා වගේ. ඇයි සමග කළ රංගනයේ අන්තිම දෙබස මම කියන්නම්. ආච්චි අම්මේ, ආච්චි අම්මට මතකද අම්මා අසනීප වෙලා ඉන්නකොට මම මගේ අම්මා ළඟට වෙලා වයලීනේ ගැහුවා. ඔව් පුතේ මට මතකයි. ඔයාගේ අම්මා හොඳ තැනක ඇති මගේ පුතේ කියලා හයසින්ත් ඇන්ටි එයාගේ දෙබස කිව්වා. මං හිතන විදිහට ඒ කිව්වා වගේම හයසින්ත් ඇන්ටිත් හොඳ තැනකට ගිහින් නැති කියලයි සූර්යා දයාරුවන් සංවේදී වෙමින් අවසානයේ කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.